අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල විදේශ සේවයට පත් වූ නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් සිව් දෙනෙක් අගමැති හමු වේ හිටපු ජනපති මෛත්‍රී සිව්වන වරට පාස්කු කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ දුරේට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතා පත් කෙරේ ප්‍රථමයෙන් දේශීය පුවත් විදේශ සේවයට පත් වූ නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් සිව් දෙනෙක් අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා विदेश सेवेट पत्व नव राज्यतांत्रिक निलधारी सीवदने अरलीगह मंदिरी अग्रमात्य महिंद राजपक्ष महता हमुना निव्योकी एक्साजाति संविधाने श्रीलंकावे नित्य नियोजित लेपाकल मोहान पेरिस चीने नव तानापति आचार्य पालित कोहन जपाने नव तानापति साजीव गुणशेखर जिनीवाही श्रीलंकावे नित्य नियोजित सी ए चंद्र प्रेमियान महत्रुन मिलेस अग्रमात्यवर हमुना विदेश तानापति सेवेटियान राज्यतांत्रिक नियोजित इंट अग्रमात्य මෙහිදී සුබ පැතුම් මෙක්කල අතර නව පත්වීම් ලද මෙම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගත වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ එම කොමිසම හමුවේ පෙනී සිටියා. पास्कु इरुदिन एल्लवु त्रस्त प्रहार मालाव संबंधेन विमर्शन सिदुकरन जनाधिपति कोमिसम हमुवे साक्षी लबादीमट हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पेमिन सिटिया සිවුන වරටත් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා පැය 3කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින් යම් අදහසක් දක්වනවාද අද පුතුමා තව ඉන්න තියෙනවානේ තව දවස් 100ක් තියෙනවද මම තව මං හිතන්නේ දැන් ඊළඟ දවසක් තියෙනවා ඊළඟ දවස ආපුවම තමයි දැනගන්න පුළුවන් තව දවස්ක් තියෙනවද නැද්ද කියලා ඒක නිසා මේ අවසාන දවසේ මම ප්‍රකාශයක් කරන්න මේ දැන් එනවා 20 21 22 තර්ක කරනවා ඒකට ඔබතුමාගේ අත ඉස්සෙන්නේ ඊට පක්ෂවද විපක්ෂවද තව ඉතින් සතියයිනේ ඔක බලන්න පුළුවන්ද විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් කිරිහට්ටියට ගොම බින්දක් දැම්මා වගේ තමයි හරියට 19 වෙනි සංශෝධනේ. දැන් පුළුවන් ද ගොම වෙනම ගන්නයි කිරි වෙනම ගන්න. කිරි කලයට ගොම වැටුණාට පස්සේ කරන්න තියෙන්නේ ඒ කිරි මුට්ටිය අයින් කරන එක. 20 ගැන කැස්ස හැදිච්ච වගේ ආණ්ඩුව මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්න වෙලාවක ආණ්ඩුවට අපි කියන රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් තිකිෂ්ඨ කරලා 20 බැරි නම් ඕන එකක් කරගන්න කියලා අපි කියනවා. ලබන බ්‍රාස්පෙන්ද අපි 3 දෙකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන මේ ව්‍යවස්ථාව සම්මත කළා ජනතාව බලාපොරොත්තු වෙන කාර්යභාරය කරන්න බලය ජනාධිපතිතුමාට දෙනවා. ඒ සැදිරි සමය කඩඩ ඕන වෙනවා. ආණ්ඩුව ඒ අතිරේ සමය ලබා ගන්නට පිටේ ඉඳලා විපක්ෂේ ඉඳලා මන්ත්‍රී බහ ගන්නට යන උත්සාහ කරයි. අපිට ඒක දන්නවා. අපි ඒක ලෑස්ති. විස්තර විස්සක් ගන්නවා කියලා. බලමුකෝ විස්තර විස්සක් ගන්න පුළුවන්ද කියලා. ආණ්ඩ එමණ කියවන්නේ. මල්ලි බ්‍රාස්පෙන්ද බලා ගන්න. හැබැයි ඉතින් එක්සත් ජාතික පක්ෂයට නැත්තම් සදි ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට දැන් ඉතින් ආය පර්ණ තැටියම පෙරලන සූදානම් වෙලා තිනවා. ඉතින් අම්පිය තුමන්නටත් කියන්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න. අපිට නෙමෙයි මිනිසුන් උදව් කරන්න. අධිරාජ්‍යවාදී ඕමනාවට ඇමරිකාවේ ඕමනාවට මේ රට හසුරවන්න තව තවත් බලය එකතු කර ගැනීම උත්සාහයක් මිසක් මේ රට හදන්න සංවර්ධනය කරන බලය ඉල්ලීමක් නෙමෙයි. කවුරුත් බලාපොරොත්තු නොවන ඡන්දගානකින් 19 ඉවත් කරලා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න. විසිවෙනි සංශෝධනයේ අන්තර්ගතය තුළ තිබෙන භයානකත්වය ඔළුවකින් තේරුම් ගන්න පුළුවන්. බත් කනවන තමන් හිටගෙන ඉන්න තැන දිහා බලන්නේ නැතුව මේ පරාජය කිරීම වෙනුවෙන් එකතු වෙන්නේ අපිට පාර්ලිමේන්තුවේ ඉන්න 224 ට කියන්න තියෙනවා. අපි විශ්ව සංශෝධනය කරගත්තට පස්සේ රටට ගැළපෙන උචිත කාලාරුන් රූප ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාලය අපිට ලැබිලා තියෙනවා. ජාතික ආර්ථික සංවර්ධනයේ සමගාමීව ග්‍රාමීය ආර්ථිකයේ ගොඩනැගීම සඳහා රජයේ මූලික අවධානය යොමු විය යුතු බව ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහනක එක් වෙමින්
ජාතික ආර්ථික සංවර්ධනයට සමකාමීව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමට රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම ජාතික වැඩපිළිවෙල පිළිබඳ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහනකදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී සෞභාග්‍ය දැක්ම යටතේ රජය ඉදිරිපත් කළ ග්‍රාමීය මට්ටමේ චනාව සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය වඩා ඵලදායි ලෙස ප්‍රයෝජනෙට ගත හැකි ආකාරයෙන් කටයුතු කිරීම මෙම ජාතික වැඩපිළිවෙල තුලින් අපේක්ෂා කෙරෙන බවයි. මෙම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ගව ඝාතනයට එරෙහිව සියතගෙන ඉන්න ප්‍රවෘත්ති විශේෂාංගය දැන් ගවඝාතනයට එරෙහිව අපගේ වැඩසටහන තුලින් ගවමස් පරිභෝජනය කිරීමෙන් ඇතිවන ලෙඩ රෝග සහ මෙරට ඒකපුද්ගල ගවමස් පරිභෝජනය සම්බන්ධයෙන් අප ඔබ වෙත කරුණු ඉදිරිපත් කළා. ගවඝාතනය සම්බන්ධයෙන් අප එලෙස එයට එරෙහිව ඔබව දැනුවත් කරද්දී අනුරාධපුර ප්‍රදේශයෙන් අපට ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වුණා. නීති විරෝධී ලෙස මස් පිණිස ඉතාමත් හිංසාකාරී ලෙස අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී ප්‍රවාහණය කරමින් සිටි ගවයින් සහ මී ගවයින් 37 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතේ සංවේදීම කාරණාව වන්නේ ඉතාමත් අමානුෂික ලෙස ප්‍රවාහණය කරමින් සිටි මෙම ගවයින් සහ මී ගවයින්ගෙන් ඇතැම් සතුන් මෙලෙස මිය ගොස් සිටීමයි. අප ගව ඝාතනයට එරෙහිව අපගේ වැඩසටහන තුලින් රට පුරා ජනතාව දැනුවත් කරන පසුබිමකද හිත් පිට නැති මිනිසුන් විසින් සිදු කරන මෙවන් ක්‍රියා ඉතාමත් සෝචනීයයි. ගව ඝාතනය නතර කිරීමට ඇමති මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති පසුබිමක මෙවන් අමානුෂික සිදුවීම් මේ පුණ්‍ය භූමිය තුල නැවත ඇතිවීමට ඉඩ නොදී ගව ඝාතනය මෙරටින් කඩිනමින් තුරන් කිරීම සියලු දෙනාගේ වගකීමක්. ඇමති මණ්ඩලය සාකච්ඡා කරලා තියෙනවා. ඇමති මණ්ඩලයත් ඒකමතිකව තීරණය කරලා තියෙනවා ගව ඝාතනය නතර කළ යුතුයි කියලා. මෙන්න නැවතත් අපිට ආලෝකයක් ලැබෙනවා. දැන් අපට අවශ්‍යයි කුමක්ද? රජයේ ඒ තීරණය හරිද වැරදිද කියන විවේචනයක් තියෙනවා. මේ විවේචනයට අපි ඉදිරිපත් වෙන්න ඕන. මේ හොඳ නරක පිළිබඳ සාකච්ඡාවට අපි ඉදිරිපත් වෙන්න ඕන. ඉදිරිපත් වෙලා රජයට කරුණු කියන්න ඕන. විශේෂයෙන්ම මහජන බලවේගය උද්දීප්තිමත් කළ යුතුව තියෙනවා. රජය විසින් තීරණය කරපු මේ තීරණය හරි අඩියක්වත් පස්සට තියන්න එපා. ගත්ත තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියන මහජන මතය ආණ්ඩුවට කියන්න ඕන. එතන දේශපාලනයක්, ආගමක්, ජනවර්ගයක් නැහැ. අපි සාකච්ඡා කරන්නේ යහපත සහ අයහපත පිළිබඳ සිද්ධිය පමණයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්තද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු සේවයේ අවශ්‍යතාව මත වහම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති බවයි එම මූලස්ථානයේ සඳහන් කළේ. වවුනියාව ඕමන්ත මාණික්කවලව් ප්‍රදේශයේ පුත්කලින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තවත් පුත්කලයෙකුට බරපතල තුවාල සිදු කර එම ප්‍රදේශයේම පදිංචි පුත්කලයෙකු ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මාණික්කවලව් ප්‍රදේශයේ පදිංචි 47 සිවුතරු පියකු සහ කරිපට්ටු මුරිප්පු ප්‍රදේශයේ පදිංචි 37 පුත්කලයෙකුයි. අදාළ ඝාතනයන් සිදු කොට ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත බවයි පොලිසිය සඳහන් කළේ. කලකපටන් එපාවල නගර ආශ්‍රිතව සිටින රිලවුන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත් වී තිබෙනවා. පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ.
මේ වඳුරු ප්‍රශ්නේ නම් හරිම ගැටලුවක් කළා තියෙනවා මොකද අපි අවශ්‍ය කරන හැම තැනකටම අදාළ තැන් වලට දීලා තියෙනවා කිසිම අපිට මේක විසඳුමක් නැහැ මේ අපිට මේ ඉලව්ගේ හරි තරතරයි ගාහක ගෙඩියක් තියා ගන්න බෑ මේ වැලක රෙදි ටිකක් තියා ගන්න බෑ මේ වහලගේ පොම් ටැප් වල වතුර ඔක්කොම ඇරලා යවනවා මේ බලධාරීන්ට කොච්චර කිව්වත් කිසිම මේ ප්‍රතිචාරයක් තාම නැහැ රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ අසල කහ ඉර මත තනි රෝදයකින් දහවණය කළ ත්‍රිරථ රථයක් පෙරළී අනතුරකට පත්වන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා කෙසේ වෙතත් රත්නපුර පොලිසිය රතවහනාංශය විසින් එම පුත්කලයා අත්අඩංගුවට ගනු ලැබුව අතර ත්‍රිරථ රථයද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ දිඹුලු පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත කෙනිල් වත්තේ ගල් තලාවක් මත තිබී මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් හමු වූ බව දිඹුලු පොලිසිය පවසනවා. තලව කැලේ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටීමෙන් හඳුන් දිවියා මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලි තමයමු මධ්‍යාහ්න පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.